පින්වත්නි, මේ රාගයෙන් අන්ධ වුණාම කරන කියන දේවල් පිළිබඳව අවබෝධයක් නැති බොහෝ වැරදි දේවල් සිද්ධ කරනවා. එක් ස්වාමි දියණියක් හිටියා, බොහොම ලස්සනට විවාහ ජීවිතයක් ගත කළා. ඇය ඒ විවාහ ජීවිතයේ තමන්ගේ ස්වාමියාට බොහොම ආදරෙන් හිටියා. ස්වාමියාත් එහෙමයි, දෙන්නම බොහොම ආදරෙන් හිටියා. ඒ කාරණාවක් නිසා ස්වාමියා දුර ඈතකට යන්න සිද්ධ වුණා. ව්‍යාපාර කටයුතු සඳහා දීර්ඝ කාලයක් දුර ඈතක ඉන්නකොට මේ බිරිඳ තමන්ගේ ස්වාමියාගේ සහෝදරයයි සම්බන්ධයක් පටන් ගන්නවා. මේකත් ආදරයක් බවට කරලා රාගයෙන් දෙන්න පිළිලයි. කාලයාගේ ඇවෑමෙන් තමන්ගේ නීත්‍යානුකූල ස්වාමියා ගෙදරට එනවා. ගෙදරට ආවම දැන් සැමියට තියෙන ආදරයට වඩා අර අනියම් පෙමට තියෙන ආදරේ බැහැයි. සැමියාගේ සහෝදරයට තියෙන ආදරේ දැන් ඔහුවයි මේ කාන්තාවට ලං කරගන්න. ඒක නිසා කාන්තාව කීව අපි දෙන්න අහුවෙන්න පුළුවන්. ඒක නිසා අපි සැමිය මරමු. ඒ කියන්නේ මේ සහෝදරයට කියනවා තමන්ගේ සහෝදරය මරන්න. දෙන්නට සතුටින් ජීවත් වෙන්න. බලන්න මේ කාමයක තියෙන ආදී ආමීකින් දැනෙන දේම තමන්ගේ සහෝදරය මේ ස්වාමිය මරව වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්න. අද වර්තමානයේ නතෝන තරම් මේ වගේ සිද්ධි ඔබට දක්නට ලැබෙනවා. එම දානහට ලැබෙනවා. ඉතින් මේ කාන්තාවගේ කැමැත්ත පෙරත්තේ මත සහෝදරය කැමති වෙනවා. මුලින් අකමැති වෙනවා. අනේ මගේ සහෝදරය මරන්න එහෙම කරන්න බෑ. නමුත් කැමති කරගන්න. කැමති කරගෙන ඉත කැප්පක් මැදලා දෙනවා. ස්වාමියට කියනවා ඔබ දැන් ගිහින් නාගින කියාගෙන ඉන්න. එනම් කැඩුම් හොදගෙන ඉන්න කියලා ගමට පිටක්. අර කැප්පකට දීලා සහෝදරය පිටත් වෙනවා. ඔහුත් මොකද කරන්නේ? අර තමන්ගේම සහෝදරයා නාගින කියාගෙන ගොඩට එද්දී පිට පාත් හැංගිලා ඉන්නේ පොට්ටන. කවුද කෙටුවේ කියලා දැනගන්න බැරි වෙලා කැලේපත්. අනේ මේ ස්වාමියා මරණයට මත. නමුත් පින්වත් මේ මැරෙන වෙලාවේ කල්පනා කරගන්නවා, අනේ මගේ පිරිද කොහොමද මම දාලයක්? මගේ පිරිද කොහොමද අත්තරින්නේ? ඇයට කාගේ පිටක්ද පිළිසන්නත්? නාගිනෙන් මැරෙන්නේ. මෙම කාලය ගත කළා. මේ දෙන්න අර කියපු විදිහට මේ තමන්ගේ නීත්‍යානුකූල ස්වාමියා මරණ සත්‍යෙින් නමුත් පින්වත් මෙම කාලයක් යනකොට ගරඬියෙක් එන්න පටන් ගන්න මේ නිවසේ. මෙන්න මේ ගරඬිය තමයි අර මරණයට පත් වෙන ස්වාමියා. බිරිඳ කෙරෙහි සෙනෙහස නිසාම ගරඬියෙක් වෙලා ඉපදෙන ගෙදරේ. අර බිරිඳගේ ඇඳුම් උඩ රාක්කමක් උඩ අබඩ් අසස් ඇඳේ තමයි නිතරම ඉන්නේ. මේක බිරිඳට කරදරයක්. හිතුවා මේ නම් මගේ ස්වාමියා වෙන්නේ නැති එහෙම හිතලා මොකද කරන්නේ? වෙලාවක් බලලා මේ ගරඬියත් මරණයට අපල කොටල මැරුණා. එහෙම මැරලා පින්වත් මේ ගැරඬිය ගිහිල්ලා මව් කුසක් විදියට තෝරගත්තේ වැල්ලියෙක්ගේ මව් කුසක්. බලු පැටියෙක් වෙලා ඉපදිලා. බලු පැටියෙක් වෙලා ඉපදිලා මේ බිරිඳුන් ස්වාමිනා ඇවිල්ලා දැන් මේ බිරිඳගේ පස්සෙන් යනවා. යන යනවා පස්සෙන්. ළමයි මිනිස්සු කතා හදන්න ගත්තා. එක එක විහිළු කළා. මේකත් මෙහෙම දිගට යනකොට කල්පනා කළා මේ මගේ පෙර ස්වැමිය වෙයි නැති. මේක මට මහා කරදරයක් වුණත් ඇගෙන විහිළු තහලුවක් ලක්. අනේ කැලෑවට යනකම් ඉඳලා කැලෑවට ගිහින් මේ බයි. දැන් ගිහිල්ලා මේ බොළු පැටිය පිළිවත් අර වැස්සියේ කිමව කුස්කේ බහුපැටියෙක් කියලා තාම මේ බහුපැටියවත් මරණයට බලන්න පිළිවත් මේ කැමැත්ත රාගයත් එක්ක ඊළඟට ඉදිරියට මේ කාන්තාවකම කුසේ දරුවෙක් කියලා ඉන්නවා. කුසේ දරුවෙක් කියලා ඉපදෙන මේ ස්වාමියා ඉපදුනාට පින්වත් ඉරි ටිකක් දෙනකොට බය හිතෙනවා. මම මරයිද කියලා හැඟීමක් සිතුවිල්ලක් එනවා මේ දරුවට. අඬන මරලා තෝන්නේ ලං කරගන්න බෑ. අම්මව ලං වෙනවට කැමති. බයක් දැනෙනවා. ඇයි මේ ආත්ම හතරක් තිස්සේ මරන්නේ? ස්වාමියා විදියට මැරිව, ගරණියෙක් විදියට මැරිව, බඩු පැටියෙක් විදියට මැරිව, වහු පැටියෙක් විදියට මැරිව. මේ මැරුණු කාලා මේ අම්මා වෙලා අම්මා නේද කියලා හිතෙන්නේ නැති තරමට මහා බයක් තිබුණා. අවසාන ඇති දැඩි වෙන්නේ වෙනම ඥාතිකවල්. අම්මා ළඟට එන්නකොට බයයි. මරයි කියලා බලයි. මර බියයි. පින්වත් අවුරුදු 7 බුදුරජාණන් වහන්සේ පැහැ දැකලා බුදුරජාණන් වහන්සේ 500ක් වික්ෂුන් වහන්සේලා පදිනව දැක්ක. බුදුහාමුදුරන්ගෙන් බණහල රහත මේ ශාස්ත්‍රයේ පරිදි තුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මුත් සංසාරේ ආහාර විදිහේ ජීවිතය.
එතකොට බලන්න පින්වත් මේ කාමය කියන එක මම ආශාවන්ගෙන් වෙනුනම් ජීවිත නැති වෙනවා. සංසාරේ මේ නේ. ඉතින් ඒ කාන්තාව ඒ කාම ආශාව නිසා මේ භවයේදී මාර්ගඵල ලබන්න ගන්නේ. සතර අපායට වැටෙන්න හේතුව. ඒ නිසා ඔබ කල්පනා කරන්න. ඒ කාමය කියන එක මොකක්ද කියලා. ඒක පිච්චෙන්නේ යන්නේ. ඒකෙන් ඈත් වෙන්න බලන්න. වැරදි කාම සීවණයෙන් ඈත් වෙන්න බලන්න මේක ඔබට යහපතක්.